අයිබෝන් සුවදාසක් ළමයි අපි 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශයට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න හදන්නේ. ඔගොල්ලෝ මෙන්න මේ ටික මාක් කරගෙන මේ ටික කරන්න එපා. මේ ටික පැරණි නිර්දේශයට අයිති මම ලියාගත්තා. මෙන්න මේ ටික 2 7 10 11 12 19 21 24 30 35 36 36 41 45 46 48 49 මෙන්න මේ ප්‍රශ්න ටික එක ප්‍රශ්න 16ක් තියෙන මේ 16 මයිදී පැරණි නිර්දේශයට 2 7 10 11 12 19 21 24 30 35 36 41 42 43 44 45 එතකොට ඔයගොල්ලෝ අනිත් ප්‍රශ්න 34ම අනිවාර්යෙන් කරන්න ඕන කරලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන අපි 2022 සහ 23 දරුවොත් එක්ක කල් වේලා ඇතුවම මේ පාස් පේපර් සාකච්ඡා කරනවා 21 ඈත් එක්ක කොහොමද සාකච්ඡා කරන්න ඕනේ විශේෂයෙන් මේක 23 අයටත් අපි පේපර් එක දුන්නා 23 අයට හොඳ නොලෙජ් එකක් එන්නත් එක්ක 23 අයට යම් ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න කිව්වා හරි පළවෙනි ප්‍රශ්නේ නිසා 23 අය ටිකක් අමාරුයි කියලා ලොකුවට හිතන්න එපා ඔයගොල්ලන්ට වාසියක් මම මේ කරන්න කොයි එකටත් කියලා පාස් පේපර්ස් නිකන් දෙනවා අර නොලෙජ් එක වැඩි වෙන්න ආ රෑන්ක් එකක් එහෙම එක කැම්පස් යන්න වටින නිසා තමයි මේ ටික දුන්නේ හරිද නිසා අපි බලමු පළවෙනි ප්‍රශ්නය සංවේදක ග්‍රාහක භූමිකාව හුවමාරුව සංවේදන ආකෘතිය මගින් පැහැදිලි කරන්න හුවමාරුව සිද්ධ වෙන්නේ චක්‍රීය ආකෘති වලනේ ඉතින් චක්‍රීය ආකෘතියක් ඉදිරිපත් කළේ ශාමස්කුඩ්නේ උත්තරය 2 තුන්වෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ මම උත්තරේ කියන්නම් හැබැයි 2 කතරයක් දාගන්න නිදහස් මතවාදයට විරුද්ධව කටයුතු කරපු පුජ්ජලයා ජෝසෙප් ගොබෙල්ස් එකෙන මාධ්‍ය නිදහසේ ගලා යනවට ඒ ගොබෙල්ස් කැමති වුණ නැහෙනි හිට්ලර් කැමති වුණේ නැහැ හිට්ලර්ගේ මාධ්‍ය නිලධාරියා ගොබෙල්ස් ගොබෙල්ස් කැමති වුණෙත් නැහැ මොකද ගොබෙල්ස් අර ගොබෙල්ස් න්‍යාය කියලා එකකුත් ඉදිරිපත් කරානේ එකම වරුව 100 වතාවක් කිව්වම ඒක සත්‍යයක් වෙන බව ප්‍රකාශ කළේ ජෝසෙප් ගොබෙල්ස් නේද සෞත් දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ 4 නමුත් දෙවෙනි ප්‍රශ්නේ අපේ සිලබස් එකේ නැහැ තුන්වෙනි ප්‍රශ්නේ සංවේදකයාගේ සිතුවිලි පණිවිඩ බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ මගේ සිතුවිලි පණිවිඩ බවට පරිවර්තනය කළා මම ඔයාලට කියන්නේ ඒතර ඒකට අපි කියනවා නමක් මොකද්ද ආකේතකරණය කියලා උත්තරය 5 ඒක නම් දන්නවා දැන් නේද 4 සංවේදනයේදී සංවේදකයා අපේක්ෂා කරන ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම වැදගත් වෙයි මේ බව ඉස්මතු කර දක්වා ඇතේ සන්නිවේදකයා අපේක්ෂා කරන ප්‍රතිඵලය පිළිබඳව සඳහන් වෙන්නේ හැරලැස්සෙල් සන්නිවේදන නිර්වචනයේ උත්තරය 2. ඒ කියන්නේ යමෙකු යම් මාධ්‍යකින් යමෙකුට යම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරන දේ සන්නිවේදනය කියලා කියන්නේ ලැස්සෙල්. ඒ කියන්නේ බලපෑමක් කියලා කියන්නේ මොකක් හරි අපේක්ෂා කරන. දැන් මං උනත් බලපෑමක් කිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ කරන්නේ. මොනවාද? ඒකක් අනිවාර්යෙන් ලැබෙන්න ඕන අවශ්‍ය බුද්ධිය ගොඩනගන්න තමයි මේව සාකච්ඡා කරන්නේ. ඒකට කියනවා බලපෑම කියලා. शब्द विकाशन यंत्र गुहन दिन कथा करेंगे गुड़गटन कथा करें शब्द विकाशन यंत्र गुड़गटन कथा करें भाई दुर्घटन है मित्र दिन दिन गुड़ा किला दुर्घटन कथा करें उत्तरे एक अरे සන්නිවේදනයේ පිළිවෙත ගණිතමය ආකෘතිය හඳුන්වා දෙන ලද වැදගත් අංගයද ගණිතමය ආකෘතිය කියන්නේ මොකද ෂැනන් නීවර ආකෘතිය ෂැනන් නීවර ආකෘතිය වැදගත් අංගයේ බාධක කියන්නේ ഘോഷාව උත්තරය 3 වැරදියි හදාගන්න ප්‍රශ්න නැහැ වැරදි වැරදි තමයි හරියන්නේ නුවන් තමයි වැරදීමයි නේද ආ නැවත නැවත වැරදීමයි එහෙම නමුත් මේ වැරද්ද එන්න එන්න අඩු වීම නිසා වැරදුනා කියලා ප්‍රශ්න නැහැ වැරදි වැරදි තමයි හරියන්නේ ඩේවිඩ් කේ බර්ල මේ 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 ප්‍රශ්න අපිට අදාළ නැහැ හත් වෙනි ප්‍රශ්නය නමුත් උත්තරේ මම නිකම්ම කියාගෙන යන්නම් උත්තරේ බර්ල වාක්‍යම මූලාශ්‍රය ලෙස හඳින්නෙන්නේ නිවේදක උත්තරය 7ට 4 8 7 කතරයක් දාගන්න පාර සිලබස් 8 සංවේදනය සෙසු සංවේදන
ජනසන්නවේදනය සෙසු සන්නවේදන වර්ග අතරින් වෙනස් වීමට හේතු වන එකේ ක්‍රියාවලිය දෘශ්‍යමාන ජනසන්නවේදනය කර්මාන්ත ස්වභාවයක් තියෙනවනේ. රූප වාහිනී ගුවන් ඉදිරියේ පුවත්පත් කර්මාන්තයක් විදිහට නිපවත්තාගෙන යන්නේ. ආ වෘත්තිමය වශයෙන් නිපවත්තාගෙන යන නිසා අනිත් සන්නවේදනන්ට වැඩිය වෙනසක් තියෙන එකේ කර්මාන්තයක් වීම. උත්තරය 1. ස්වසංකල්පයේ ස්වයං සම්භාවනා ස්වයං ප්‍රතිරූපය අදාස් වඩා සම්බන්ධ වන්නේ ස්වසංකල්පය අදාළ වෙන්නේ අපි කතා කරන්න තියෙන අන්තර්වර්ති පුජ්‍යල සංවේදනයේ නේ මතකයි නේ ඔයාලට උත්තරය 2 ගිය මාස කරපු පාඩම 10 පාන සිලබස් 11 පාන සිලබස් 12 පාන සිලබස් 13 දෙපියවර සංවේදන ආකෘතිය නේද දෙපියර ආකෘතිය අපි කිව්වල අසස් පෙළ ඉදිරිපත් කළා කියලා ආකෘතිය නන ජනතාවෙත් උරතුරු සංවේදන කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ දෙපිය රාකුතියේදී ජනමාධ්‍ය සංදේශ දෙපිය රාකුතියේ සටහන බලන ජනමාධ්‍ය සංදේශ ඊට පස්සේ ජනමත නායකයාට එනවා ජනමත ප්‍රදානයට ජනමත නායකයා විසින් ප්‍රජාවට ලබා දෙනවා එතකොට උත්තරේ එන්න ඕන ජනමත නායකයා ටිකක් සරල කරලා ප්‍රජාවට කියන එකනේ දෙපිය රාකුතියන් කිව්වේ නේද උත්තරේ ඔයගලන්ට කෙටි සටහනකුත් දීලා තියෙනවා නම් බලන්න එකයි උත්තරය 4 ජනමාධ්‍ය වගේ කිසියම් සංසිද්ධියක් පිළිබඳව විෂය මූලික මෙන්ම විශේෂාත්මක විග්‍රහයක් ලබා දීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය වන්නේ ජනමාධ්‍යලින් දෙන තොරතුරු හරිද විශ්ලේෂණය කරන්නේ නිතරම දොරටුපාලකයන්ට ඕන විදියට උත්තරය 2 උත්තරය 2 පැහැදිලිද දොරටුපාල කාර්ය අපි හිතමු හිරුනාලිකාවේ අපි හිතමු චමුදිත කියලා කවුරු හරි මාධ්‍යවේදී කියලා එයා බොරුවට මේ කයිය ගැව්වට එයාට මේ කියන්න ඕන ටික කවුද කියන්නේ එයාගේ අයිතිකාරයාගේ දෘෂ්ටි කෝණය තමයි මේ කියන්නේ එයාට ඕන විදිහට එයා අයිතිකාරයාගේ දෘෂ්ටි කෝණයට ඕන විදිහට තමයි තොරතුරු කියන්නේ ඕනම නාලිකාවක් එහෙම සිරස නාලිකාවක් එහෙම ITN එක එහෙම ITN එක ඒ දෘෂ්ටිවාදී හදන අයලා අපි කියනවා දොරටු පාලකයෝ කියලා ඒගොල්ලන්ට ඕන විදිහට තමයි අපි තමම නාලිකාවක් පටන් ගත්ත කියලා මම නාලිකාවක් පටන් ගත්ත කියලා ඔයගොල්ලෝ මෙතන ඉන්න වැඩ කරන කට්ටිය ඔයගොල්ලෝ පන්ති ළමයි 20ක් විතර අපි ගත්ත කියලා නිවේදකයන්ට विश्लेषणय කෙටි සටහන දින එක බලන්න උත්තරය 2 මේවා ගැන ලොකුවට හිතන්න එපා 2023 ළමයි 2023 ළමයින්ට පුතා මේ වැඩි හොඳට මම මේවා සාකච්ඡා කරන්න ඕගොල්ලන්ගේ නොලෙජ් එක වැඩි වෙන්න ඕගොල්ලෝ කවදාරි පන්ති ගියාම අනිත් ඒවන්ට ඕගොල්ලෝ අතර ලොකු වෙනසක් තිය ඔයගොල්ලන්ට 2022 ආගෙම දැනුම ඔයගොල්ලන්ටත් එනවා සා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බලාගෙන ඉන්න අපේ හසුනක් අතල්ලා දාන්න හා මොකද 25ක් කතා කරනකොට ඔයගොල්ලන්ට 10ක් තේරුම් යා उत्तरे නියාමනය එක නම් ටිකක් අමාරු නියාමනය කියලා කියන්න පුතා පාලනය කිරීම යහපත සඳහා කරන පාලනය උත්තරේ නෝන 5 ස්වයං වාරණය තමන්ම තමන්ටම වාරණයක් දා ගන්නවා වාරණයක් දා ගන්නවා කියලා කියන්නේ තහනමක් දා ගන්නවා එතකොට ඒක නියාමනයක් නෙවෙයි පොඩක් රවුම් කරලා තියන්න නියාමනේ පාඩම කරාට පස්සේ ඒක සාකච්ඡා කරමු අමාරු උත්තරය 5 දාහද නූතන ජනමාධ්‍යවල අවමශයෙන් දක්නු ලැබෙන ලක්ෂණ සැලකිය හැකි ජනවහර භාවිතයට ගැනීම ජනවහර අඩු වෙන නූතන මාධ්‍යවල උත්තරය 1 නිර්මාණාත්මක සංවේදනයේට ආවේනික කාර්යයක් නොවන්නේ දත්ත විශේෂණයේ අනිත් ඒවා නම් නිර්මාණයට අදාළ ආනන්දී ලඟා කරවීම ප්‍රඥාවෙන් ආනන්දයට ගමන් කිරීම කියන්නේ සමාජානියෝජන ඇති වෙනව නිර්මාණ හරහා ටෙලි නාට්‍ය බැලුවම අපිට සමාජය ගැන අවබෝධය හැබැයි මේ දත්ත විශේෂණය කරන්නේ නැහැ නේ ටෙලි නාට්‍යවල ඒවා මේ න්ියුස් වල හරි මොන හරි දින එකක් නේ සූත්‍රය එනවා 1 19 අපිට අදාළ ප්‍රශ්නේ අපි බලමු 19 අදාළ 19 අදාළ අපි 19 බලමු පොඩක් අදාළ නැහැ අදාළයි ඒ වගේම වැට උඩ තියෙන බලමු පුජ්ජලාන්තර සංවේදනයේදී අයත් නොවන ලක්ෂණ ඇල්ලෙස්සල කියයි කේ උත්තරය 3 23 යමක හිතන්න යනවා
තෙරතුණ වර්ධනීය ලක්ෂණ වලින් යුක්ත වෙයි. මේ කියන්නේ මෙහෙමයි. පුජ්‍යලාන්ත සංවේදනය ඊතරම් වර්ධනය වෙනවනේ. කියන්නේ දෙන්නෙක් අතර අද දවසේ හිතවත්කමක් ඇති වුණොත් ඒක එන්න වැඩි වෙනවනේ. සාමාන්‍ය මෙන්න පුජ්‍යලාන්ත සංවේදනයේ සම්බන්ධකම් වැඩි වෙනවනේ. දැන් මෙතන කියන්නේ වර්ධනීය ලක්ෂණ වලින් යුක්ත වීමයි කියලා. එහෙම වෙන්නේ නැතිලු. ඒක වැරදි. උත්තරය තුන වැරදි කියන්නේ අහන්නේ. විස්ස සාවද ප්‍රකාශ කරන මේක සාමාන්‍ය දැනීම 23 යටත් දියන්න පුළුවන්. උත්තරය එන්න ඕන 3. චිත්‍රහා ග්‍රැෆික් කලාවන්ට එකම නිර්මාණීයය අදාළ වේ. වැරදි. චිත්‍රවලට තියෙන න්‍යාය නෙවෙයි ග්‍රැෆික් එකට තියෙන ග්‍රැෆික් ඉගෙන ගන්න එපා. කම්පියුටරෙන් ගිහිල්ලා චිත්‍ර එහෙම ඉගෙන නොගත්තත් චිත්‍ර ලස්සනට අදිනා ඉන්නවනේ. ඒක ග්‍රැෆික් කියන්නේ එකක් චිත්‍ර කියන්නේ එකක්. දෙකේ න්‍යායන් දෙකක් තියෙන. දෙකම කලාවක් වුණාට කලා දෙකක් නේ. එනසා න්‍යායන් දෙකක් තියෙන. ග්‍රැෆික් වල තියෙන න්‍යායයි දැන් ග්‍රැෆික් වල තියෙන න්‍යායයි මේ චිත්‍රවල තියෙන න්‍යාය දෙකක්. ඒතර චිත්‍ර අඳින්න පුළුවන් වුණා කියලා එයාට ග්‍රැෆික් කරන්න බෑ. එහෙනම් ග්‍රැෆික් ඉගෙන ගන්න වෙනවා. ග්‍රැෆික් කරන්න පුළුවන් කියලා එයාට චිත්‍ර අඳින්නත් බෑ. සයි දෙකක් නේ. සූත්‍රය එන්නන 3. 21 පරණ සිලබස් 22 පහක් දැක්කේ ප්‍රකාශ සලකන සාමාන්‍ය ඒ ස්මාර්ට් ජංගම දුරකථනයේ යන්ත්‍ර සහායක සමූහ සංවේදන මෙවලවල් ලෙස සැලකියි. සමූහයක් එක්ක ස්මාර්ට්ෆෝන් එකකින් කතා කරන්න පුළුවන්ලු. හරිනේ. ඒක හරි. ඊ පුරවැසි මාධ්‍ය වාර්තා කරන ක්‍රියාවලියේ බහුලව භාවිතාන සංවේදන මෙවලවල් ජංගම දුරකථනයේ. සයි පුරවැසියෝ මොනා හරි Facebook දානකොට YouTube දානකොට වැඩිම භාවිතා කරන්නේ ස්මාර්ට්ෆෝන් එකලු. හරිනේ. 7. B හරි. කොහෙන් අර 23 ගවන්නත් පුළුවන්. C දුරකථනය හා පරිගණකයේ ජනමාධ්‍ය තාක්ෂණය සමග සම්බන්ධ වී මාධ්‍ය අභිසාරිතාවය ප්‍රදාන අන්න. මම ඔයාලට කෙටි සටහනක් දුන්න අභිසාරිතායක බලපුණ ඇති උണ്ട് මේක මේක උත්තරේ දෙන්න. අභිසාරිතාව කියන එක නෙගතු වීමනේ. තී ස්මාර්ට්ෆෝන් එක එකතු වීමනේ වෙලා තියෙන්නේ. හා දුරකථනයේ පරිගණක එකතු වෙලා නිසා ඒත්තර බීත්තර සීත්තර උත්තරේ 5. 23 ජනශ්‍රුති ඇදහැරීම සෑම නිර්මාණකරුවෙකුටම ජනශ්‍රුති ඇදහැරීම සෑම නිර්මාණකරුවෙකුට වැදගත් වන බව විචාරකයෝ පෙන්වා දෙති. ඒට හේතුව වන්නේ ජනශ්‍රුති හැදෑරන එක නිර්මාණකරුවන්ට වැදගත් වෙනවලු. ජනශ්‍රුති වලින් ජන විඥානය හඳුනාගත හැකි නිසා, කියන්නේ මිනිස්සු හිතන පතන විදිය හඳුනාගත හැකි නිසා. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මහාචාර්ය සුනිල් ආරත්නම් චිත්‍රපටයක් කරා පත්තිනිය. ඊට පස්සේ සුනිල් ආරත්නම් තව චිත්‍රපටයක් කරා මෑතකදී යසෝදරා කියලා. සුනිල් ආරත්නම් චිත්‍රපට ජනප්‍රිය වෙන්නේ හේතුව තමයි ජනශ්‍රුති පිළිබඳ අවබෝධයෙන් ජනශ්‍රුති ඇසුරු කරගෙන නිර්මාණ කරනවා. පැරණි කතා වෙන්න පුළුවන්, පැරණි උපමා කතා වෙන්න පුළුවන්, පැරණි සිදුවීම් වෙන්න පුළුවන්, ඉතිහාස කතා වෙන්න පුළුවන්. ඒතර මිනිස්සු ඒවට කැමති ඉන්නේ. අන්න ඒකට කියනවා ජන විඥානය කියලා. ඒක අඳුරගත්තොත් හොඳ නිර්මාණකරුවෙක් බිහි වෙනවා. උත්තරය 1. 24 පන්න සිලබස් 25 නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අරමුණින් රටක සමාජ මාධ්‍ය වාරණය කරන ලබන්නේ එම මාධ්‍ය සංදේශ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් සමාජ මාධ්‍ය වාරණය කරනවා නම් මෙතන තියෙන්නේ නීතිය හා සාමය. ඒ කියන්නේ මේ නීතියට මේ සමහරලාට එහෙම වෙනවනේ සමාජ මාධ්‍ය වලින් ප්‍රචණ්ඩත්වය, ඒ වගේ ජාතිවාදය, අරගල පතුරවන තොරතුරුත් උදාහරණ අවස්ථා දිනවා. ඒ වගේ වෙලාවල පොලිසිය හරි නීතියක් දාලා මේවා පල කරන්න බෑ, බල කරොත් අත්තරගොල්ට වන්නු කියලා එහෙම. අර කොරෝනා සම්බන්ධවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරාගෙන කෙනෙක් දෙන්නේ අත්තරගොල්ට ගත්තා. එතකොට ඒකට හේතුව තමයි ඉතා වේගයත්ව ග්‍රාහකයන් අතර පැතිරෙන බැවින් සමාජ මාධ්‍ය තොරතුරු වේගෙන් ග්‍රාහකයන් අතර පැතිරෙන නිසා නීතිය හා සාමය කඩවෙන අවස්ථාවල්දී ඒවා ඉක්මනින්ම වාරණය කරනවා. මොකද මේ වේගයෙන් පැතිරලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. උත්තරේ 1. 26 ගලා නතර කරමු. අපි කොටස් දෙකකින් කතා කරමු. 26 මුද්‍රිත මාධ්‍ය පිළිබඳ පන්ති කාමරයේ පැවති සංවාදයේදී මතු වූ කරුණු මෙසිය. මුද්‍රිත මාධ්‍ය සාමාන්‍ය දැනීම පොඩ්ඩක් නොලෙජ් හිතුවොත් මේක කරන්න පුළුවන්. ඊළඟට බලමු නිමල් මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන උපකරණයේ භාෂාව. හරිනේ. මුද්‍රිත මාධ්‍යවල භාෂාව තමයි තියෙන්නේ. ඒක හරි. කමල් රූප වර්ණ සිතුවම් දීට එකතු වෙලා ඔච්චි. මුද්‍රිත මාධ්‍යවල රූප තියෙනවා, සිතුවම් තියෙනවා, චිත්‍ර තියෙනවා, ඒවා තියෙනවා. හරි. 2023 යන මේ කරන්න පුළුවන් සාමාන්‍ය දැනීමෙන් අහලා ඉන්න ප්‍රශ්න. අමල් පොත් සංග්‍රහ පුවත්පත් ආදී වශයෙන් මුද්‍රිත මාධ්‍ය විවිධ ස්වරූප අවදී. හරිනේ. ඉතින් පොත් තියෙනවා, සංග්‍රහ තියෙනවා, පුවත්පත් තියෙනවා, එහෙම එක එක විදි තියෙනවා. හරි. නිමල් හරි කමල් හරි අමල් හරි. රමල් සාපේක්ෂව මුද්‍රිත මාධ්‍ය ප්‍රබල සක්‍රීය මාධ්‍ය. සක්‍රීය මාධ්‍ය කියන්නේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ නෑනේ. මුද්‍රිත මාධ්‍ය සක්‍රීය නෑ, අක්‍රීය මාධ්‍ය. ඒවලෙන් ප්‍රතිචාර දෙන්න බෑ. රමල් වැරදි. විමල් මුද්‍රිත මාධ්‍ය බොහෝ විට පොදු භාෂාවක් කදාගෙන මුද්‍රිත මාධ්‍යවල සාමාන්‍යයෙන් පොදු හැමෝටම කියවන්න පුළුවන් භාෂාවක් කදා ගන්නවා කියන එක අපිට හරි කියලා ගන්න වෙනවා. ඒ නිසා අම්රමල් වැදී උත්තරය 3. නිමල්, කමල්, අමල් සහ විමල් උත්තරය 3.
හරි අපි ඉතුරු ප්‍රශ්න 24 සාකච්ඡා කරමු දෙවනුව. තවදර අපි එනම් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. නැතත් අපි එනම් ඉතුරු කොටසින් මුල ගැස්සෙමු. ආයුබෝවන් සුදාසක්.